අබෝවන් මගේයාලු සියලුමුතිනාට හැමදාම් වගේ යාලද්ද එකුතු වෙන්නේ එස්සල් මකැණෙක් බෝ යුටප් චයන්ල ලත් එක්කයි තාමත්වයමාව සබ්ක්‍රයි් කරලා නැත්තම් දැම්ම පහලතින සබ්ක්‍රයිබ් බටන්න පෙස් කරලා නොටිපිකේෂන් බෙල්ල එකත් ඕල් වික් කරගන්න වැඩිකතා නැතුව අපි වීඩියකට යමු එස්සල් මැකෑණෙක් බෝයි අද කතා කරන්න යන්නේ Dසල් එක්ෝෆල් ඒමත් නැත්තාම් DEF තාක්ෂණය ගැන. Dස එක්ෝ Fuල් ඒමත් නැත්තාම්@ blue මොනවද මේ කියන්නේ. ඩසජි මේ පිටාරවායුුවේ අඩංගු නජ නොයි ප්‍රමාණය අවම කිරීම සඳහා පිටාරවායුවක් විදියට භාවිතා කරන යූරයා අඩංගු ඇමෝනියා සාන්ද්‍රණයට මේ නම කියනවා. Deසක්ෝ Fuල් ම් ඇඩ්ලු නවීන ඩීසල්වා හනවල පිටාර වායු පද්ධතියට අදාළ කොටසක් ලෙස සවිකරලා තියෙනවා. වෙනම කුටීරේක මේ DEF විදිම සිදුකරන අතර සයිලාන්සරයට සවිකරලා තියෙන ඉලෙක්්‍රොනිික පාලන නටරජන් ඔක්සයි් පෙමාණය මැනීමේ සෙන්සරයක් මගින් පිටාරවාය වේ ටරජ ඔක්යිට ණ නි. නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ බව එජින් පාලන ඒකකේ වෙත දවන අතර ඒ අනුව අවශ්‍ය ප්‍රමාණය DEF පිටාරවායු විදීමට සිදු කරනවා. පිටාරවායූ මතට විදුුණු ලබන DEF සාන්ද්‍රණය පිටාරවායුවේ අන්තර්ගතන්‍රජන්X ඔක්සයිට් සමඟත් ප්‍රතික්්‍යයා කරලා නයිට්‍රජන් හා ජලය බවට පාත්කරලා අවසානයේ සයිලාසරයෙන් පිට කරනවා. මේ DEF වල යරියා තිස් දෙකය දශ පහක් සහ ජලය අංශු මිශ්්‍රණයක් ලෙස නිබද වලා තියෙනවා DF සඳහා භාවිතා කරන වඩාත් පොදු වෙළඳනාමේ තමයි@ඩ් blue තවත්නාම නම් විදියට නෝනොක් සහ එ1න් යන නම්වලින් හඳන්නවන්න පුළුව DEF ටැන්යේ ඇති e DEF ප්‍රමාණය අනුව ගමන් කරන්න පුළුවන් දුර ප්‍රමාණය සහ කාලය වාහන වර්ගය ප්‍රමාණය සහ භාවිතා කරන ඇති ආකාරය මත පදනං වෙනවා. මේ DF යුරයා මිස්ට්‍රස් බ්‍රාවණය විකාධනය ද්‍රාවණයක් වගේම හිරුවලියට නිරාවරණය වීමෙන් ක්‍රිස්ටලයිස් කැට බවට පත්වෙනවා. DEF ගබඩා ටැන් බෙදාහැරීමේ ක්‍රමත් සහ භාවිතයේදී ඒ ගැන විශේෂයෙන් සැලිගිලිමත් වෙන්න ඕන. ඒ නිසා මේ සඳහා යූරියාවලට මළ නොබදීමට විශේෂ සුදුයාගඩවානේ හෝ ප්ලාස්ටික් පොම්ප සහ ටැන්කි භාවිතා කරනවා. අපේ ඊළඟ එපිසෝඩ් එක තමා DEF ඉවත් වුණනොත් මොකද වෙන්නේ. වාහනේ DEF මට්ටම නැවත පිරවිය යුතු අවස්ථාවට පැමිණි පසු අවශ්‍ය වන, DEF මට්ටම නැවතපුොරෝණ තුරු එජින් පරිගණකය මගින් එංජිමේ යාන්ත්‍රික කාර්ය සාධනය යම් ප්‍රමාණයකට අඩු කරනවා. මේ වගේ අවස්ථාවක ඉක්මනින් DEF ටැන්ගිය නැවත පොරොවා ගැනීම සඳහා අතේ ගෙනයා හැකි කුඩා ප්‍රමාණයේ DEF බෝදල්ද තියෙනවා. වාන සේවා නියෝජතයන් සහ ඉන්දන පිරවුම් හල්වලින් මේ DEF ලබා ගන්න පුළුවන්. වාහනයක DEF අවසන්වීමට කලින් පළමු අනතුර ඇගවීම් ලෙස DPE මට්ටම අඩු බවට මීටර් බෝඩ්ඩගේ DPE වණලයිට් එක පත්තු කරලා ඒ බව රියදුරනාාට දන්නනෝ. ඒවාගේම සමහර වාහනවල කෙටි පනි වෙඩයක් මගින්ද ඒ බව දැනුම් දෙනවා. විශේෂයෙන්. ක්රාථ වල DP ටැන්කිය ඇති ප්‍රමාණය දක්වනදEFගේ එකක්ද දැස් බෝඩ් එකේ තියෙනවා දෙවන DEF අනතුරඇගේ වීමේදී ටැන්කියේ දEF සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු දක්වන අතර මේ දෙවනදEF වණින් ලයිට් එක දැල්වන්න දැල්ලලා තියෙනවා වාහන නොකටවා ධාවනය කොත් ඒ වෙනම ඒතුවකින් හරි වාහනයේ එන්ජිම නැවතුනොත් හෝ නැවතුනොත් වාහනය නැවත පණගැන්වීමක් කළ නොහැක. මේ අවස්ථාවෙදි DEF ටැන්යේ තිබිය යුතු අවම මට්ටම දක්වනවා. DF නැවත පිරවීම් සිද වෙනෝ. මේ DEFණලයි එක මීටර්බෝඩ් එකෙන් ඉවත්වීමට පිරවිය යුතුව අවම DF ප්‍රමාණයක් වාහනේ මේ ඩF ගබඩා කර තබා ගැනීම සඳහා ඩීසල් ටැන්ගේට අමතරව ඩීසල් ටැන්ගිය අසලම තවත් කුඩා ප්‍රමාණය ටැන්ගයක් තියෙනවා ඒ නිසා වැරදියකින් හරි මේඩEF ඩීසල් ටැන්ගයට නොදැමීමට වගබලාගන්න ඕන DEF භාවිතා කරන ඩීසල් වාහනවල මේ DEF අවසන්වීමේ පසුව තවදුරටත් දාවනය කිරීමට නීතියෙන් තාහනම් වෙන. වාහනේCRR එහමනත්තන් select කටලිඩශන් එකේ ආල්ු කාලය ඉතා ඉක්මනෙන් අවසන්වීමටද හේතුුවක් වෙනවා. ඉතිං යාලුවනේ අදට මගේ වීඩියෝ එක අවසානයි තාමත්වයාම සබ්ක්‍රයි් කරලා නැත්තම් දැම්ම පාලතින සබ්ක්‍රයිබ් බටන්න එක ප්‍රෙස් කරලා නොටිපුකේශන් බෙල්ලගත් උුන් කරගන්න. මං අද කතා කරපු වීඩියෝ එකේ නොතේරෙන දෙයක් තිය නම් හාලදයන කමෙන් ලිස්් එක කමෙන් කරන්න නැවතත් අලු තෙවිසෝඩ ඩෙක්කින් හමුවන දුරු ඉස්සෙල් මැකෑනික් බෝයි අදර සමුගන්නවා සුබ දවසාක්